මම බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදහන් වන්ගේ පවුල්ලක තිය සභාපති හැටියට. අද මෙතැන් ඇවිල්ල තියන්නේ හෙට තියෙනවා ත්‍රීපුද්ගල අධිකරණයේ නාවික හමුදාව කප්පන් කල්ලිය විසින් පැහැරගත්තු එකොළොස් දෙනාගේ නඩුව. මේ නඩුව පටන් ගත්තේ 2008. මේ නඩුවේ මූලික ආරම්භකය තමයි වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපති තමුන්ගේ බඩීට විරුද්ධව කරපු පැමිණිල්ල. ඒ පැමිණිල්ලෙන් තමයි නාවික හමුදාවේ කප්පන් කල්ලිය 11 දෙනෙක්ව පැහැරගෙන ගිහිල්ලා කප්පන් ගන්න කප්පනුත් අරගෙන සමහරට මරලා දැම්මා අතුරුදහන් කෙරුවයි කියන අදහස ආවේ. දැන් මේ නඩුවට අවුරුදු 10කට වැඩිය මහේස්ත්‍රාත් ගාවී තිබිලා දැන් ඉදිරිපත් වෙලා තියෙනවා ත්‍රිපුද්ගල අධිකරණයට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිටපු නීතිපති, ඒ කියන්නේ දැන් අගවිනිසුරු, එයා නීතිපති කාලේ පැහැදිලිව පෙනී හිටියා වසන්ත කරන්නාගොඩව 14 වෙනි විත්තිකාරයා හැටියට නම් කළ යුතුයි කියලා. ඒ හැම උසාවියේදීම එයා තද ස්ථාවරයේ හිටියා. නමුත් අලුත් නීතිපති සංජය රාජරත්නම් පත් වුණාට පස්සේ එයා කිව්වේ රවි එයාව වසන්ත කරන්නාගොඩව 14 වෙනි විත්තිකාරයා හැටියට නම් කරන්න ඕනේ නැහැයි කියලා. ඒ නිසා වසන්ත කරන්නාගොඩ එක එක උසාවිවල රත්යාදු වෙනවා තමුන්ගේ නම් කරන්න එපා කියලා. ඒ නිසාම මේ නඩුව කල් යනවා. මේ දැන් ත්‍රිපුද්ගල අධිකරණයේ අවුරුදු 3ක්. ඒකෙන් අම්මලා දෙන්නෙක් මැරිලා. දැන් අපි අහන්නේ තව කොච්චර කල් යන්න ඕනද? අවුරුදු 15ක්. ඉතින් අද අපි කියන්න ආවේ මේ අම්මලා සහ අඩුගානේ නඩුකාර හාමුදුරුවෝ මැරෙන්නද ඉස්සෙල්ලා මේ නඩුව අහන්න. මේ මිනිසුන්ගේ දරුවන්ට වෙච්ච දේ දැනගන්න තියෙන්නේ මෙතන විතරයි. දැන් අධිකරණය හැමදාම අරකයි මේකයි කිය කිය කල් යනවා නම් අවුරුදු 15ක් යනවා නම් මේ නඩුව යුක්තිය ඉල්ලන්නේ වෙන විදියක් තියෙනවද කියන එකයි අපි අහන්න ආවේ. හෙට මේ නඩුව උදේ කැඳවනවා.